දැන් සමහර මාධ්‍ය මඩ ගහන්න දැන් මේ යහපාලනය කියන එක උපරිම ප්‍රයෝජනෙ ගන්න. බය නැතුව ගහනවා. මම දැක මඩක් ගහගෙන ආවා මට අපි ඇමතුමාට කෝච්චිය හදන්න මොකක්ද අරන් ඇවිල්ලා පල් හොරුවගෙන. මේක BOI ගේ අප්‍රූවල් අරගෙන මේව හොර සමාගම් වලට විකුණනවා. අවසරය ගන්න බලපත්‍ර ඒවා ලීගල් ඉදිරිපත් කරන්න කිව්වා මේවා ඉදිරිපත් කරන්නේ නැහැ. BOI එක අපිට අදාළ නැහැ. ඒකේ ඉන්නවා මණ්ඩලයක් ඉන්නවා ඒ වගේම ඉන්නවා සිංගල් වින්ඩෝ කියලා කණ්ඩායමක් ඒකේ ඉන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන්. එතුමා දන්නවා ඒකට ලේකම්වරු 10කින් විතර සමන්විත මණ්ඩලයක් තියෙනවා සිංගල් වින්ඩෝ කියලා. තනි වීදුරුව කියලා කියන්නේ එක තැනින් ඔක්කොම කරගන්න පුළුවන්. එතෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ප්‍රධාන ආයතන අපේ මාධ්‍ය ආයතන එන්නේ ගැහුවේ නෑ. ඔය ඉන්නවා සල්ලි වලට කඩේ යන මේක හම්බ කිරීමක් අද. අපේ අම්බුරු මේක ලොකු අද ව්‍යාපාරයක් වෙනාට. ලෙනාට ගහන්න ඕන නම් රුපියල් 50000 දුන්නාම ගහනවා නිවුස් එක. Facebook එකේ වෙන්න පුළුවන්. ඔය කුණු පත්‍රයේ වෙන්න පුළුවන්. මම දැකේ හිරුණ එකත් ගෑ ගන්නවා. මට කිව්වා අයියේ බලන්න ජීවිතේට මම දන්නේ නැති එක කෝටි 20ක් ගහලා කියලා පත්‍රේ දාලා මගේ. ඒකලා රුදේ යනවා මුල් පිටුව කියලා එකක්. ඒකේ ඇදලා අරනවා පත්‍රේ පොඩි කෑල්ලක් දානවා ඒක ඇදලා අරනවා. ඉතින් මිනිහෙක් චරිතයක් බලන්න මට කොච්චර කෝල් ආවද මේ කෝච්චි කතාව කිව්වා. මේ ලංකාවේ ඉන්න ගෑනු කෙනෙක්. හැබැයි කියන්නේ යුරෝ බිලියන 5ක්. ලංකාව ගොඩ දාන්න පුළුවන් අවුරුදු 100කට. යුරෝ බිලියන 5ව. කෝච්චි හදන්න කෝච්චි හදන්න රුපියල් 100ක් කම්පැනියක් රෙජිස්ටර් කරලා. ඉතාලියෙන් කියලා කියන්නේ ඉතාලියේ මොකෙක්වත් නැහැ ලංකාවේ ඉන්න ගෑනු කෙනෙක්. හැබැයි බලන්නකෝ මාධ්‍ය අල්ලගෙන මේ කරන ජාවර. ඉතින් මේ වට රටේ නීතිය හැදෙන්න ඕන. මාධ්‍යට දෙන්න ඕන නිදහස ඕනතරක වරද කතා කරන්න. හැබැයි බොරු කිව්වොත් අපරාධ නීතියෙන් දඩුවම් කරන්න පුළුවන් නීති මේ රටේ ගේන්න ඕන. බොරු ප්‍රචාර කරොත් මඩ ගැහුවොත් මිනිහෙක්ගේ චරිතය විනාශ කරොත් මිනිහෙක්ගේ ජීවිතය විනාශ කරොත් බොරු කියලා එවට නඩු දාන අපරාධ නීතිය යටතේ හිරේ දාන්න පුළුවන් නඩු මේ නීති මේ රටේ ගේන්න ඕන.